ගරු ස්වාමීන් වහන්ස පිනට දහමට හිත නොයන දරුවෙක් පිනට දහමට ආකර්ෂණය කරගන්න අවතීර්ණ කරගන්න වැඩිහිටියෙක් උත්සාහ කරනවා නම් ඒක කොහොමද ස්වාමීන් වහන්ස කරන්නේ අවතීර්ණ කරන්න පුළුවන් ඕනේ තිය ආදර්ශෙන්මයි අම්මා තාත්තා ආදර්ශෙන්ම කරන ගමන් අම්මා තාත්තා දකින්න ඕනේ මේ අකුසලයක විපාකයක් කියලා තේරෙනවද මේ අකුසලයක විපාකයක් තමයි මේ දරුවාගේ තියෙන මුරණ්ඩු භාවය තේරෙනවද ඉතින් අකුසලයක විපාකයක් කියලා දකින වෙලාවේ ඒ අකුසලයේ විපාක දුන්නේ දරුවට විතරක් නෙමෙයි අම්මා තාත්තාගේ අකුසලයක් තමන් අකමැති තමන් දකින්න අකමැති තමන්ට අකීකරු දරුවෙක් තමන්ට ලැබෙන්නේ අම්මා තාත්තත් කළා වූ අකුසලයක් නිසා ඒ නිසා දරුවා අකුසලයක් විපාක දෙනවා වගේම අම්මා තාත්තත් අකුසලයක් විඳින්නේ කියන කාරණේ දැනගන්න ඕනේ දැනගෙන අපි දක්ෂ වෙන්න ඕනේ අකුසලය නිසා අම්මා තාත්තා තව අකුසල් කරා නොයන්න එක පැත්තකින් අනිත් පැත්තෙන් නිරේතුරුවම ආදර්ශයෙන් ඒ දරුවාට යහමඟ කියලා දෙන්න අපි දක්ෂ වෙන්න ඕන නෝනා ඉතින් ඒවා සංසාරයේ අපි කළා වූ අකුසල් විපාක. ඉතින් ඒ අකුසල් විපාකයන් සිද්ධ වෙන වෙලාවේ අපි ගොඩාක් පරිස්සමෙන් ඉවසීමෙන් යුතුව පුලුවන් තරම් සුදුසු ගුරු උපදේශයන් ලැබලා දීලා ඒ දරුවාට යහමඟ පෙන්වන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් මොකද්ද කරන්නේ? එහෙම නැත්නම් ඉතින් දරුවා කියන කාරණේ දුකක් කියලා දැකලා තේරෙනවද? අපි හිතක් සකස් කරගන්න ඕනේ මේ සංසාර භව ගමනේ මල් ලැබන අවසාන දරුවයි මේ ලබන්නේ කියන තැනට. එන්නේ කියන්නේ උතුම් සෝවාන් ඵලයට පත් වෙන්න. තේරෙනවද? ඉතින් ඉන්තර ඔය ප්‍රශ්න අපිට විසඳන්න බෑ බුදුරජාණන් වහන්සේ කියනවා දරුවන් උදෙසා හෙළු කඳුළු අම්මා කෙනෙක් මහ සාගරයේ ජලයට වැඩි කියලා. ඉතින් ඒ සාගරයේ කඳුළු සාගරයට අපි තවත් වතුර බාල්දියක් එකතු කරලා මැරිලා යන එක තමයි අපි මේ කරන්න උත්සාහ ගන්න. ඒ නිසා නෝනා එක පැත්තකින් ආදර්ශයෙන් අපි අකුසල් රැස් කරගන්න නැතුව ඒ දරුවා නිවැරදි කරගන්න උත්සාහ ගන්න ගමන් අනිත් පැත්තෙන් දකින්න ඕනේ දරුවා කියන්නේ දුකක් දරුවාගෙන් මිදීම තුලමයි මේ දුකෙන් මිදෙන්න ඕනේ කියන කාරණේ මතු කරගන්න.